T20 තරඟ රටාවේ මේ වෙද්දි ජාත්‍යන්තර පිටින් වඩාත් මද්දකින් බහුලම වේග පන්දියවන්න තමයි ලසිත් මාලිංග. මාලි අද්දකින් වලින් වගේම දක්ෂතාවයනුත් ඉහළින්ම ඉන්න ක්‍රීඩකයෙක්. මාලිංග මේ වෙද්දි ටෙස් සහ එක් දින තරඟ වලට සමු දීලා තියෙන්නේ. හැබැයි මාලි තවමත් T20 තරඟ ක්‍රීඩා කරන්න කැමැත්තෙන් ඉන්නවා කියලා තමයි වාර්තා වෙන්නේ. කොහොම වුණත් මේ ගැන අලුත් තීරීම් කමිටුව මාලියෙක් සාකච්ඡා කරලා අවසාන තීරණයක් ගනී. මාලිට කණ්ඩායමට එන්න තියෙන එකම බාධකය තමයි යෝග්‍යතා පරීක්ෂණේ සමත් වීම. තරුණ ක්‍රීඩක අවිෂ්ක ප්‍රනාන්දු කණ්ඩායමෙන් හැලෙන්නෙත් මේ යෝග්‍යතා පරීක්ෂණය අසමත් වීම නිසා මේ තත්ත්වය ගැන දැඩි කතාබහක් ඇති වෙලා තියෙන නිසා මාලි ඒ කඩේම තරණය කරන එක ගැන හිතන්නම් වෙයි. සාමාන්‍ය අභියෝග වලට අභියෝගයක් වෙන මාලිංග හැමදාම මේ වගේ අභියෝගත් මාර්ගන කණ්ඩායමට එකතු වෙයි කියන දේ තමයි අපේ අදහස. ලංකාදීප වාර්තා කරන විදිහට මාලිංග නම් කියන්නේ තමන්ට ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ නැතුව ඕන වෙලාවක කණ්ඩායමට එන්න පුළුවන්. තමන් සෙල්ලම් කරලා තියෙන විදියත් තමන්ගේ දක්ෂතාවත් එක්ක කණ්ඩායමට එන්න හැකියාව තමන්ට තියෙනවා කියලා තමයි මාලි කියන්නේ. ඒ වගේ මීට කලිනුත් දැන් වගේ දිගු විරාමයන් වලට පස්සේ තමන් ජාතික කණ්ඩායමක එකතු වෙලා තියෙනවා කියන දේ තමයි මාලිගේ අදහස. හැබැයි මේ ගැන අදහස් දක්වපු තේරීම් කමිටු ප්‍රකාශකෙක් උපුටා දක්වමින් ලංකාදීප වාර්තා කරලා තිබුණේ එහෙම කරන එක අනිත් ක්‍රීඩකයන්ට කරන අසාධාරණයක් කියලා. එහෙම කරන්න බෑ එයාට විතරක්. වෙනම යෝග්‍යතා පරීක්ෂණ තියන්නත් බෑ. එහෙම වුණොත් ඒවා අනෙක් ක්‍රීඩකයන්ටත් කරන්න වෙනවා. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ලසිත් මාලිංගගේ දායකත්වය අපි ඉහෙලින්ම අගය කරනවා. ඒ නිසා තමයි එයාව වෙනම ගෙන්වලා සාකච්ඡා කරන්නේ. නැත්තම් අපටත් පුළුවන් අනෙක් අය වගේ ලසිත්වත් පැත්තකින් තියලා තරුණ ක්‍රීඩකයන් එක්ක මේ ගමන යන්න. ලසිත් මාලිංග අවසන් වරට ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරන 2020 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවේදී කොදිරිපිටට එරෙහිව ඒ තරඟාවලිය ඉඳන් මාලි තරඟකාරී ක්‍රිකට් තරඟයකට ක්‍රීඩා කරලා නැහැ. ඒ නිසා මාලිංගට එකපාර ඇවිත් ජාත්‍යන්තර තරඟ සෙල්ලම් කරන එක නම් ලේසි වෙන එකක් නෑ. කොහොමුණත් මේ වසරේ ලබන වසරේ T20 ලෝක කුසලාන දෙකක් තියෙන නිසා මාලි වගේ ක්‍රීඩකෙක් ජාතික කණ්ඩායමේ ඉන්නවා නම් ඒක අපේ කණ්ඩායමට ලොකු ශක්තියක් වෙන්න පුළුවන්. මෙන් වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ අහලුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙන් ඔබට සුබ දවසක්.